ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙක් වන අර්ජුන රණතුංග මහතා ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේෂා විසින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය කරන බවට කළ ප්‍රකාශය ක්‍රිකට් ලෝකය පුරා ඉතා වේගෙන් පැතිර ගියා. විශේෂයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ සුපිරි බලවතෙක් වන ඉන්දියාව පුරා මේ ප්‍රවෘත්තිය ලැබුගින්නක්සේ පැතිර ගියා. මේ ප්‍රකාශය සම්බන්ධව රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මාධ්‍ය වේදිනියක් වන පල්කි ශර්මා සමග නොවැම්බර් 23 වෙනිදා පැවැත්වූ සාකච්ඡාවකදී මෙසේ කියා තිබුණා. නැහැ, ජේෂා ශ්‍රී ලංකා ක්‍රිකට් පාලනය කරන්නේ නැහැ. ඔවුන් හිතන්නේ ජේෂා ක්‍රිකට් පාලක මණ්ඩලයට සහය දෙනවා කියලයි. නමුත් මම ජේෂට කතා කරලා මේකට ඔහුගේ නම ඈඳ ගැනීම ගැන සමාව ඈද සිටියා. කනගාටුවද ප්‍රකාශ කළා. ඔහු පැවසුවේ මේ නීත්‍යානුකූලව පත් වූ ආයතනයක් නම් මම ඔවුන්ට සහය දෙනවා කියලයි. ඒක මට තීරණය කරන්න බෑ. ඒක ICC තීරණය කරා යනුවෙන් ජනාධිපතිවරයා පවසා තිබුණා. දේශපාලන මැදිහත්වීම හේතුවෙන් ICC විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිට වූ දිනට පසු දින අර්ජුන රණතුංග මහතා මෙම ප්‍රකාශය කර තිබුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලය ICC වෙත ලිඛිතව ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අත්හිටුවන ලෙස පවසා ඇති බව විපක්ෂය සඳහන් කරනවා. විපක්ෂ නායකතුමා මට ලියුම් වගේකුත් දුන්නා. මම ඒව බැලුවේ නැහැ. නමුත් ICC ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අත්හිටුවන්නේ යන බව මම දැනගෙන හිටියා. අපි 19 පහල තරඟ බේරා ගැනීමට උත්සාහ කළා. නමුත් ඒ සාර්ථක වුණේ නැහැ. අතුරු කමඩුව සම්බන්ධයෙන් අධිකරණයේ තීන්දුව මොකක් වෙයිද කියලා මම බලන් ඉන්නවා. එයින් පස්සේ ශ්‍රී ලංකාවට නැවත තරඟ සත්කාරකත්වය ලබා දීම ගැන අපිට ICC සමග සාකච්ඡා කරන්න පුළුවන්. නීති සම්පාදනය කිරීමට හා නිර්දේශ ඉදිරිපත් කිරීමට අපි අමාත්‍යවරුන්ගේ කමිටුවක් පත් කරලා තියෙනවා. ඔවුන් අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන්ට හා අතුරු කමිටු සමාජිකයන්ට කතා කරලා කරුණු ලබා ගන්නවා. නමුත් මට අවශ්‍ය වෙන්නේ මේකට දේශපාලන මැදිහත්වීම හා ඇඟිලි ගැසීම් නැති නීති සම්පාදනය කිරීමටයි. යනුවෙන් ජනාධිපතිවරයා තවදුරටත් පවසා තිබුණා. මේ දවස්වල විශාල වශයෙන් උණුසුම් වන ක්‍රිකට් ලෝකයේ මේ වගේ විස්තර දැනගන්න අපේ channel එක subscribe කරන්න. අපි තවත් video එකකින් මුණ ගැහෙමු. ජයග්‍රහී දවසක්.